BMW නඩුව නැවතත් අගෝස්තු මාසේ 26ට කල් ගියා. මේ ගියේ මම හිතන්නේ 21 නැත්නම් 22 වතාවට මේ නඩු තීන්දුව හැමදාම ගන්නවා නඩුව කල් යනවා. එහෙම වෙන්න බෑ රටක. වගකීමක් තියෙනවා විනිශ්චයකාරවරයෙකුගේ. නඩුව මෙහෙම දිගින් දිගටම කල් අදින එක කිසිසේත්ම අනුමත කරන්න බෑ. අධිකරණයට ජනතාව වෙන්නේ තමන්ගේ අධිකරණ බලයේ ක්‍රියාත්මක කරන අධිකරණයේ යුක්තියක් ඉෂ්ට කරන්න මිසක් දින ගන්න නෙවෙයි. ජනතාව දැනගන්න ඕනේ මේ රටේ අධිකරණයේ ක්‍රියාත්මක කරන්නේ දෙවියන් වහන්සේගේ අධිකරණ බලයක්වත් ජනාධිපතිවරයාගේ අධිකරණ බලයක්වත් නෙමෙයි. ඔබේ අධිකරණ බලය. ඉතින් අපි අපේක්ෂා කරනවා ඔබ හැමගෙන් මේ රටේ ජනතාවගෙන් නිර්භයව එඩිතරව ඔබේ අයිතිවාසිකම් රැක ගැනීමට ඉදිරිපත් වන්න. මොකද ඔබ නොකළොත් ඔබේ දරුවන්ට රටක් අහිමි වෙනවා. මහජනතාවට මොනවද කියන්නේ කරන්න පුළුවන්? මහජනතාවට තියෙන මේ වගේ ඇවිල්ලා අපි ඔක්කොම එකට ඉඳගෙන අපි හඬක් නගන්න ඕනේ. අපේ අධිකරණ බලයයි අධිකරණයේ ක්‍රියාත්මක කරන්න එකින්ද අපිට යුක්තිය ඕන. අපි කියන්නේ අර දින්දුව දෙන්න මේ තින්දුව කියලා. නමුත් අපි අපේක්ෂා කරන රටේ ජනතාව යුක්තිය අපේක්ෂා කරනවා. ඔබ දන්නවා මීට සතියකට කලින් අපි ගෙනාවා සැමන් කැන්ටන 91ක් පිළිමද BMW එකම සම්බන්ධයෙන් මම අද ඇවිල්ලා අධිකරණයට ගිහිල්ලා විනිශ්චයකාරවරුන්ට කතා කරලා මේ නඩුව මොකද්ද සැමන් නඩුව ලබන සඳුදා වහාම විභාගයට ගන්න මම ඉල්ලීමක් කළා මොකද නැත්නම් ලබන සතියේ එනකොට මේ ඔක්කොම එළියට ඇවිල්ලා ඉවරයි ඔබේ දරුවෝ යසනීප වෙන්නේ ඒකින්ද ඔබ කල්පනා කරන්න දේශපාලනේ පැත්තකට දාන්න ඔය පාට පක්ෂ ඔක්කොම පැත්තකට දාන්න අපි වටා එකතු වන්න කිව්වන්නේ ඒකයි ජනතාව රකින්න පල්ලියක් හිටියට ඔබත් හැමෝම යන්න ආවේ ඒක අපි ක්‍රියාත්මක කරන රටේ නීතිය අද විශේෂ දෙයක් අපි කරනවා ඔබ වෙනුවෙන් මේක බලන්න හොඳට බලා ගන්න I will give you a copy of this letter for the distribution of others මේක තමයි ලංකාවේ මැතිවරණ නීතිය ප්‍රකාර සෑම අපේක්ෂකයෙකුම බැඳිලා ඉන්න රටේ මහ ජනතාවට තමන්ගේ වත්කම් එලි කරන්න. නීතියෙන් මැතිවරණ කොමසාරිස්ත තියෙන නියෝගයක් මේව රටේ ජනතාවට දැනගන්න දෙන්න බෑ. අපි ස්වාධීන කණ්ඩායම අපි සියලු දෙනාම රටේ මහ ජනතාවට මේක හෙළි කරන්න අවසර දුන්නා. මේක හංගන නිසා මේකෙන් අපි මැතිවරණ කොමිසමට බල කරනවා. මම ඉල්ලලා තියෙනවා මේ කට්ටියගේ සියලු දෙනාගේ. නාගානන්ද කොඩිතුවක්කු මගේකත් මම ඉල්ලනවා මේකෙන්. සහතික පිටපත. විමල් වීරවංශ, අනුර කුමාර දිසානායක, උදේ ගම්මන්පිල, මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන රනිල් වික්‍රමසිංහ සජිත් ප්‍රේමදාස චම්පික රණවක ඔබට තියෙනවා අයිතියක් මැතිවරණ කොමිසමට හෙලි කරපු වත්කම් වල සහතික පිටපතක් ගැනීමට ඔබට තියෙනවා අයිතියක් ඒක ඇවිල්ලා වත්කම් හා බැරකම් නීතියේ පස් වෙන වගන්තිය ප්‍රකාර ඔබේ නෛතික හිමිකම ඒක නාගානන්ද මේ පණිවිඩය දෙන්නේ ඔබගේ කොන්ද කෙලින් කරන්න ඒක තමයි දැන් මම දැක්ක ඊයේ කවුද මහින්දානන්ද අලුත්ගමගේ කියනවා මේ බලන්න අපිට බැනර එකක් ගහන්නත් බෑ අපේ ෆොටෝ එක දාන්නත් බෑ අපේ අංකය දාන්නත් බෑ රටේ නීතිය ගැනව 1981 අවුරුදු 39 කට පස්සේ රටේ නීතිය ක්‍රියාත්මක කරන්නේ කවුද? අපි මේ ස්වාධීන කණ්ඩායම තමයි ලංකාවේ පළවෙනි රටට මැතිවරණ නීතිය ක්‍රියාත්මක කරන්නේ. අපි මෙවර මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී මේ වංචාව දූෂණය කළා මේ රට කන අය. ඒ වගේම මේක දිහා බලාගෙන අහක බලාගෙන ඇස් දෙක පියාගෙන JVP මේ ඔක්කොටම අපි මේ පාර පාර්ලිමේන්තු මැතිවරණයේදී හොණ්ඩ පාඩමක්ව ගන්නවා. අනිකුත් රූපවාහිනී මාධ්‍ය අපිට ප්‍රචාරයක් දෙන්නේ. ඔබ බොම ප්‍රඥාවෙන් මේ පාර ඡන්දයට මුහුණ දෙන්න. ඔබ ගුලකට හැංගිලා හිටියොත් බයයි. ඔබට රටත් නැති වෙනවා, ජාතියත් නැති වෙනවා, ඔබේ දරුවන්ට යන්නේ මන් නැති වෙනවා. ඒකින්ද ඔබට තියෙනවා වගකීම. ඔබේ අයිතිය ක්‍රියාත්මක කරන්න අපි පැමිණියේ ආය කාටවත් ඉස්සරහ දන ගහන්න නෙවෙයි. අපි ඒකයි මේ කොළඹ දිස්ත්‍රික්කයේ මේ පාර ඡන්දයට ඉදිරිපත් වන්නේ. ඇඹරෙන ගතිය අපි අයින් කරගන්න ඕනේ. නිර්භයව අපි එඩිතර වෙන්න ඕනේ. ඒකට තමයි අපි ඔබට ජනතාව රකින්න පළියක් වශයෙන් ඉදිරියට ආවේ මෙන්න මේ වෙනස කරන්න. අපි ඇල්ල ෆ්‍රීඩම් ෆයිටර්ස්. ජනතාව විනයෙන් යුක්තිය සාධාරණත්වය ඉල්ලීම සඳහා, ඒක ලබා ගැනීම සඳහා ෆයිට් කරන අය. මාතෘභූමියේ ඔවුන්ගෙන් කෙසේ හෝ ගලව ගමු.